කෙම්තත්සලාව YouTube චැනලේ නරඹන දරුවන් සියලුම දෙනා ඉතාමත් ආදරයෙන් පිළිගන්නවා. අද අපි ඔයාලත් එක්ක සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ 2016 රසායන විද්‍යා ප්‍රශ්න පත්‍රයේ ව්‍යුහගත රචනා ප්‍රශ්න පත්‍රයේ 4 වෙනි ප්‍රශ්නය. ඔයාලා දන්නවා සාමාන්‍යයෙන් ව්‍යුහගත රචනා ප්‍රශ්න පත්‍රයේ 4 වෙනි ප්‍රශ්නයේ විදිහට ගොඩනැගෙන්නේ කාබනික රසායනයේ ප්‍රශ්නයක්. මේ ප්‍රශ්නය හැමදාම වගේ ගොඩනැගිලා තියෙන්නේ හඳුනාගැනීමේ පරීක්ෂා සහ සමාවයවිකතාව පිළිබඳව පදනම් කරගෙන. ඒ නිසා අපිට මේ ප්‍රශ්නෙට සාර්ථකව උත්තර ලියන්න නම් කාබනික රසායනයේ ඇති හඳුනාගැනීමේ පරීක්ෂා පිළිබඳව සහ සමාවයවිකතාව පිළිබඳව පැහැදිලි අවබෝධයක් තියෙන්න ඕනි. අපි දැන් බලමු දරුවනේ මේ 2016 ප්‍රශ්න පත්‍රයේ මොනවද සඳහන් කරලා තියෙන්නේ කියලා. ඔයාලගේ අතේ දැන් ප්‍රශ්න පත්‍රය නැතිනම් මේ වීඩියෝ එක පෝස්ට් කරලා ප්‍රශ්න පත්‍රය හොයාගෙන ප්‍රශ්න පත්‍රය 3 වතාවක් පමණ හොඳින් කියවලා ඒකෙන් ඔයාලට වැදගත් යයි හැඟෙන කාරණා මොනවද තියෙන්නේ කියලා බලලා වෙනම කොළයක සඳහන් කරගන්න. ඒ විදිහට වෙනම කොළයක සටහන් කරගත්තට පස්සේ ඔයාලට ලේසි මේ ප්‍රශ්නෙට පිවිසීම සඳහා. බලන්න දරුවනේ ඒ ප්‍රශ්නය හොඳින් කියවලා මම සටහන් කරගත්ත කරුණු කීපය මොනවද කියලා. මේකේ කියලා තියෙනවා දරුවනේ මේ ප්‍රශ්නයේදී අණුක සූත්‍රය C4H10යි O කියන අණුක සූත්‍රය තමයි අදාළ ව්‍යුහයට තියෙන්නේ කියලා. ඒ වගේම අපි දන්නවා මේ C4H10යි O කියන අණුක සූත්‍රය CNH2N2O කියන පොදු අණුක සූත්‍රයට ගැලපෙන ව්‍යුහ සූත්‍රයක් නිසා මේක අනිවාර්යයෙන්ම මධ්‍යසාර හෝ ඊතර කියන සංයෝග වර්ගයෙන් සංයෝගයේ වර්ගයට අයිති වෙන්න ඕන අණුක සූත්‍රයක් තමයි මේ අපිට දීලා තියෙන්නේ. ඒ වගේම මේ ප්‍රශ්නේ පල්ලෙහාට කියවගෙන යද්දී කියනවා මේ දීලා තියෙන ව්‍යුහ සමාවයවික සෝඩියම් සමග හයිඩ්‍රජන් පිට කරනවා කියලා. එහෙමනම් අපි දන්නවා දරුවනේ මධ්‍යසාර හා ඊතර වලින් සෝඩියම් සමග හයිඩ්‍රජන් පිට කිරීම සිද්ධ කරන්නේ මධ්‍යසාර පමණයි කියලා. ඒ වගේම තවදුරටත් පහළට කියවගෙන යද්දී අපිට කියලා තියෙනවා මේක මේ අණුක සූත්‍රයෙන් A B C D කියලා ව්‍යුහ සමාවයවික හතරක් හැදෙනවා කියලා. ඒ වගේම ඒ A B C D ව්‍යුහ සමාවයක වලින් A කියන ව්‍යුහ සමාවයවිකය ප්‍රකාශ සමාවයවිකතාව පෙන්නනවා කියලා කියනවා. ඒ වගේම B C D කියන ව්‍යුහ සමාවයක ලූකස් ප්‍රතිකාරකයේ සමග මෙතන පේපර් එකේ ලූකස් ප්‍රතිකාරකය කියලා දීලා නැහැ. එතන දීලා තියෙන්නේ සින්ක් ක්ලෝරයිඩ් අඩංගු සාන්ද්‍ර HCl එකතු කරනවා කියලා. අපි දන්නවා සින්ක් ක්ලෝරයිඩ් අඩංගු සාන්ද්‍ර HCl කියලා කියන්නේ ලූකස් ප්‍රතිකාරකය කියලා. එතකොට B C සහ D ලූකස් ප්‍රතිකාරකයේ සමග ප්‍රතික්‍රියා කරවපුවාම B කියන ව්‍යුහය විතරක් ක්ෂණික ආවිලතාවක් ලබා දෙනවා කියලා කියනවා. එහෙමනම් අපිට එතනින් තේරුම් ගන්න පුළුවන් B කියන ව්‍යුහය තෘතීක මධ්‍යසාරයක් කියලා. අපි දන්නවා ලූකස් ප්‍රතිකාරකයේ සමග තෘතීක මධ්‍යසාර තමයි ක්ෂණික ආවිලතාවක් ලබා දෙන්නේ. ද්විතීක මධ්‍යසාර නම් ටිකක් වැඩි වේලාවක් ගන්නවා ආවිලතාව ලබා දීම සඳහා. ඒ වගේම ප්‍රාථමික මධ්‍යසාර ඉතාම දිගු කාලයක් ගන්නවා ආවිලතාව ලබා දීම සඳහා. එහෙම නැත්නම් අපි කියනවා ආවිලතාවක් ලබා දෙන්නේ නැහැ කියලා. ඒ වගේම තවදුරටත් පහළට කියවගෙන යද්දී අපිට පේනව දරුවනේ C හා D කියන ව්‍යුහ සමාවයවික දෙක සාන්ද්‍ර H2SO4 දාලා රත් කරපුවාම E හා F කියන ව්‍යුහ දෙකක් ගොඩනැගෙනවා කියලා. ඒ වගේම මේ E හා F කියන ව්‍යුහ දෙක කාබන් 4යි H8 කියන අණුක සූත්‍රයේ සහිත ව්‍යුහ දෙකක් කියලා තියෙනවා. ඒ වගේම මේ E හා F HBr සමග ප්‍රතික්‍රියා කරවපුවාම G හා H කියලා තවත් ව්‍යුහ දෙකක් ගොඩනැගෙනවා කියලා තියෙනවා. ඒ වගේම එතනදි කියනවා මේ ගොඩනැගෙන G හා H වලින් G පමණක් ප්‍රකාශ සමාවයවිකතාව පෙන්වනවා කියලා තියෙනවා. ඒ වගේම මෙන්න මේ අවසානට සඳහන් කරලා තියෙන කරුණු වලින් අපිට ලියා ගන්න පුළුවන් C සහ D වලින් E හා F හැදෙනවා කියලා. ඒ වගේම මේ හැදෙන E හා F වලින් G හා H හැදෙනවා කියලා තමයි මේ පේපර් එකේ දීලා තියෙන්නේ. එතකොට මෙන්න මේ කියන වැදගත් කාරණා ටික ඔයාලත්
සටහන් කරගෙන තියෙන්න ඕනේ මේ ප්‍රශ්නෙට උත්තර ලියන්න යද්දී. අපි දැන් මේ සාකච්ඡා කරපු කරුණු වලට අනුව මේ C4H10O කියන අණුක සූත්‍රයේ දරුවනේ මධ්‍යසාර ව්‍යුහ තියෙන අණුක සූත්‍රයක්. එහෙමනම් අපි දැන් මේ අණුක සූත්‍රයේට ව්‍යුහ සමාවයවික හතරක් අඳින්න ඕනේ. අපි බලමු මොනවද මේ C4H10O කියන අණුක සූත්‍රයට අඳින්න පුළුවන් ව්‍යුහ සමාවයවික කියලා. ව්‍යුහ සමාවයවික ABCD කියලා හතරක් තියෙනවා කියලා මේකේ කියලා තියෙනවානේ. අපි අඳින්න බලන්න මොනවද එන්න පුළුවන් කියලා. බලන්න CH3 CH2 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 OH කියලා මට ප්‍රාථමික මධ්‍යසාරයක් ඇඳීමේ හැකියාව තියෙනවා C4H10O කියන අණුක සූත්‍රයට. ඒ වගේම මෙන්න මේ OH කාණ්ඩය මේකෙදි සම්බන්ධ වෙලා තියෙන පළවෙනි කාබන්ට මෙයා 1 මෙයා 2 මෙයා 3 මෙයා 4. ඒ විදිහට අපිට අංකණය කරගන්න පුළුවන් පළවෙනි කාබන්ට තමයි මේ OH කාණ්ඩය සම්බන්ධ වෙලා තියෙන්නේ. මේ OH කාණ්ඩය මට දෙවෙනි කාබන්ට සම්බන්ධ කරලත් තව ව්‍යුහ සමාවයකයක් අඳින්න පුළුවන්. එතනදී මේ ව්‍යුහයයි මේ මම දැන් අඳින ව්‍යුහයයි ස්ථාන සමාවයවික වෙනවා. CH OH CH3. මෙන්න මේ විදිහට අපිට තවත් සමාවයවිකයක් අඳගැනීමේ හැකියාව තියෙනවා දීලා තියෙන අණුක සූත්‍රයට. එතකොට මේ අපි දැන් ඇඳලා තියෙන මධ්‍යසාරය ද්විතීක මධ්‍යසාර ගණයට තමයි වැටෙන්නේ. ඒ වගේම මේ OH කාණ්ඩය ගෙනල්ලා මේ කාබන්ට සම්බන්ධ කරත් නැවතත් මේ ව්‍යුහයම තමයි ලැබෙන්නේ. ඒ වගේම මේ OH කාණ්ඩය ගෙනල්ලා මේ මෙන්න මේ ස්ථානයේ තියෙන කාබන්ට සම්බන්ධ කරත් නැවතත් අපිට ලැබෙන්නේ අපි උඩින් ඇඳගත්ත පළවෙනි ව්‍යුහය. ඒ නිසා OH කාණ්ඩයේ ස්ථානය මාරු කරලා අපිට තවත් ව්‍යුහ සමාවයක ඇඳීමේ හැකියාවක් නැහැ මේ දීලා තියෙන අණුක සූත්‍රයට අනුව. අපි බලමු එහෙමනම් තවත් මොනවද මේකට අඳින්න පුළුවන් කියලා. බලන්න දරුවනේ මම මෙන්න මෙහෙම ව්‍යුහයක් අඳිනවා. CH2OH. දැන් බලන්න මම මේ උඩින් ඇඳලා තියෙන සමාවයවික දෙකේ කාබන් ප්‍රධාන කාබන් දාමේ කාබන් පරමාණු හතරම පිහිටනවා. දැන් මම මේ ඇඳලා තියෙන සමාවයවිකයේ 1 2 3 ප්‍රධාන කාබන් දාමේ කාබන් පරමාණු 3 තියෙනවා. එහෙමනම් මම මේ දැන් ඇඳලා තියෙන ව්‍යුහ සමාවයවිකයේ ඉහත අපි උඩින් ඇඳලා තියෙන සමාවයවික දෙකේ දාම සමාවයවිකයක් විදිහට තමයි අපිට සලකන්න පුළුවන්. ඒ වගේම මේ මධ්‍යසාරයත් ප්‍රාථමික මධ්‍යසාරයක් වෙනවා. ඒ වගේම දරුවනේ අපිට තවත් මෙන්න මේ විදිහට සමාවයවිකයක් ඇඳීමේ හැකියාව තියෙනවා මේ දීලා තියෙන අණුක සූත්‍රය සඳහා. බලන්න මෙන්න මේ කාබන්ට මං OH කාණ්ඩය සම්බන්ධ කරනවා. මෙතනදිත් ප්‍රධාන කාබන් දාමේ කාබන් පරමාණු 1 2 3 තියෙන්නේ. ඒ කියන්නේ මෙන්න මෙතනදී සිද්ධ වෙලා තියෙන්නේ මේ දාමයයි සලකපුවාම මෙතන H පරමාණුවක් නැහැ. මේ දාම දෙක සලකපුවාම OH කාණ්ඩයේ පළවෙනි කාබන් ගේඳලා දෙවෙනි කාණ්ඩයට මාරු වෙනවා. ඒ කියන්නේ ස්ථාන සමාවයවික දෙකක් තමයි මෙතන ගොඩ නැගිලා තියෙන්නේ. අපි දැන් මේ ඇඳලා තියෙන සමාවයවික හතර විතරයි අපිට මේ දීලා තියෙන C4H10O කියන අණුක සූත්‍රයට අඳින්න පුළුවන්. දැන් මේ දීලා තියෙන කරුණු වලට අනුව දරුවනේ මේ ABCD ව්‍යුහ හතරෙන් අපිට කියන්න බෑ මෙයා A-මයි මෙයා B-මයි මෙයා C-මයි මෙයා D-මයි කියලා කියන්න බෑ. එහෙමනම් දීලා තියෙන තොරතුරු වලට අනුව කවුද A කවුද B කවුද C කවුද D කියලා අපි තෝරන්න ඕනේ. මෙතන කියනවා ABCD වලින් A කියන ව්‍යුහය ප්‍රකාශ සමාවයවිකතාව පෙන්වනවා කියලා. අපි දන්නවා දරුවනේ ප්‍රකාශ සමාවයවිකතාව පෙන්වන්න නම් කයිරල් කාබන් පරමාණුවක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ කාබන් පරමාණුට බැඳිලා තියෙන කාණ්ඩ හතර එකිනෙකට වෙනස් කාණ්ඩ හතරක් වෙන්න ඕනේ. අපි බලමු මේ පළවෙනි ව්‍යුහයේ කිසිම කාබන් පරමාණුවක එකිනෙකට වෙනස් කාණ්ඩ හතරක් බැඳිච්ච කාබන් පරමාණුවක් නැහැ. දෙවෙනි ව්‍යුහයට ආපුවම
දෙවැනි ව්‍යුහයේ මෙන්න මේ කාබන් පරමාණු බලන්න මෙන්න මේ කාබන් පරමාණු වල කයිරල් කාබන් පරමාණුවක් වෙනවා. එයාට බැඳිලා තියෙන මේ පැත්තෙන් CH2 CH3 කාණ්ඩයක් බැඳිලා තියෙනවා. ඒ වගේම OH කාණ්ඩයක් H එකක් බැඳිලා තියෙනවා. ඒ වගේම CH3 කාණ්ඩයක් බැඳිලා තියෙනවා. එහෙමනම් මෙයාගේ කයිරල් කාබන් පරමාණුවක් තියෙන නිසා මෙයා ප්‍රකාශ සමාවික්තාව පෙන්නවා. අපි බලමු මෙයාට ප්‍රකාශ සමාවික්තාව පෙන්වන්න පුළුවන්ද කියලා. මෙයාගේ මේ CH3ට බෑ. මෙතනත් මේ කාබන්ට බෑ CH3 CH3 බැඳිලා තියෙන නිසා. ඒ කියන්නේ මෙයාටත් බෑ. මෙතනදිත් මේ කාබන්ට සමාන කාණ්ඩ තුනක් බැඳිලා තියෙන්නේ. අනිත් කාබන් වලටත් සමාන කාණ්ඩ තුන බැගින් බැඳිලා තියෙනවා. ඒ නිසා එයාටත් කයිරල් කාබන් පරමාණුවක් නැහැ. ඒ නිසා ප්‍රකාශ සමාවික්තාව පෙන්වීමේ හැකියාවක් නැහැ. එහෙමනම් මෙන්න මේ ව්‍යුහය විය යුතුයි අනිවාර්යයෙන්ම A කියන සමාවයවිකය. එහෙමනම් අපි ඔන්න දැන් A කියන සමාවයවික සමාවයවිකය තෝරගෙන ඉවරයි. අපි බලමු තවත් දීලා තියෙන විස්තර වලින් මොනවද ගන්න පුළුවන් කියලා. ඊළඟට මේ කට්ටිය කියන දරුවනේ BCD වලින්, ඒ කියන්නේ මේ ව්‍යුහ තුනෙන් ලූකස් ප්‍රතිකාරකයේ සමග, ඒ කියන්නේ සින්ක් ක්ලෝරයිඩ් සමග HCl ප්‍රතික්‍රියා කරවපුවාම ෂණික ආවිරතාවක් ලබා දෙනවලු B කියන සමාවයවිකය. එහෙමනම් අපි දන්නවා තෘතීක මධ්‍යසාර විතරයි ෂණික ආවිරතාවක් ලබා දෙන්නේ. මෙන්න මේ ව්‍යුහය ප්‍රාථමික මධ්‍යසාරයක්, මේ ව්‍යුහයත් ප්‍රාථමික මධ්‍යසාරයක්, මෙන්න මේ ව්‍යුහය තෘතීක මධ්‍යසාරයක්. එහෙමනම් අනිවාර්යයෙන්ම මෙන්න මේ ව්‍යුහය B ව්‍යුහය විය යුතුයි. දැන් අපි මේ දීලා තියෙන තොරතුරු වලට අනුව A ව්‍යුහය සහ B ව්‍යුහය කියන ව්‍යුහ දෙක හඳුනාගත්තා. ඊට පස්සේ මේ දීලා තියෙන තොරතුරු වලට අනුව දරුවනේ C හා D ව්‍යුහ හඳුනා ගැනීම සඳහා තව විස්තර කීපයක් දීලා තියෙනවා. ඒ නිසා මම මෙන්න මේ ව්‍යුහය C ව්‍යුහය හෝ D ව්‍යුහය වීමේ හැකියාව තියෙනවා කියලා නම් කරනවා. ඒ වගේම මේ ව්‍යුහයත් C ව්‍යුහය හෝ D ව්‍යුහය වීමේ හැකියාව තියෙනවා කියලා නම් කරනවා. අපි දැන් බලමු මේ C හා D වලට ප්‍රශ්නේ දීලා තියෙන විදිහට සාන්ද්‍ර H2SO4 දාලා රත් කරපුවාම මොකද වෙන්නේ කියලා. ප්‍රශ්නේ කියලා තියෙන විදිහට දරුවනේ මේ C හා D ව්‍යුහයට මේ ව්‍යුහය වීමේ හැකියාව තියෙනවා C හා D. C හා D ව්‍යුහයට සාන්ද්‍ර H2SO4 දාලා රත් කරන්න කියලා තමයි කියන්නේ. එතකොට අපි දන්නවා දරුණේ මේ සාන්ද්‍ර H2SO4 දාලා රත් කරපුවාම මධ්‍යසාරයකට විජලණය වීමක් සිද්ධ වෙලා ජල අණුවක් ඉවත් වීම සිද්ධ වෙනවා. එතනදී අපිට ප්‍රතිඵලයේ විදිහට ලැබෙනවා CH3 CH2 CH ද්විත්වබන්ධිත CH2 කියන ව්‍යුහය. එතකොට දරුවනේ මේකේ කියලා තියෙන විදිහට මේ C හෝ D වලින් අපිට ලැබෙන්නේ E හා F කියන ව්‍යුහ. එහෙමනම් මේ ලැබිලා තියෙන ව්‍යුහය එක්කෝ E වෙන්න පුළුවන්, එහෙම නැත්නම් F වීමේ හැකියාව තියෙනවා. ඊළඟට කියනවා දරුවනේ මේ E හා F ව්‍යුහයට HBr දාලා ප්‍රතික්‍රියා කරනවා කියලා. එහෙමනම් අපි බලමු මේකට HBr දැම්මහම මොකද වෙන්නේ කියලා. HBr දාලා ප්‍රතික්‍රියා කරවපුවාම මේ වගේ ද්විත්ව බන්ධනයක් සහිත සංයෝගයකට අපි දන්නවා මේ බ්‍රෝමීන් කාණ්ඩය ඇවිල්ලා මෙන්න මේ කාබන්ට මාකොන්කොෆ් නියමයට අනුව සම්බන්ධ වෙනවා. හයිඩ්‍රජන් එක මෙන්න මේ කාබන්ට සම්බන්ධ වෙනවා මාකොන්කොෆ් නියමයට අනුව. එහෙමනම් එතනින් ප්‍රතිඵලයක් වෙනවා CH3 CH2 CH BR CH2. මෙන්න මේ ඵලය තමයි අපිට ලැබෙන්නේ HBr සමග ප්‍රතික්‍රියා කරවපුවාම. ඒත් එක්කම කියනවා මේ E හෝ F කියන ව්‍යුහය HBr සමග ප්‍රතික්‍රියා කරවපුවාම ලැබෙනවලු G හා H කියන ව්‍යුහ දෙකෙන් එකක්. එතකොට G හා H කියන ව්‍යුහ දෙක ගැන මෙතන කියලා තියෙනවා පේපර් එකේ. G කියන ව්‍යුහය ප්‍රකාශ සමාවයවිකතාව පෙන්වනවා කියලා. ඒ කියන්නේ එහෙමනම් මෙතන මේ ව්‍යුහය තුල කයිරල් කාබන් එකක් තියෙනවද කියලා අපි බලන්න ඕනේ. මෙන්න මෙතන CH2 නෙමෙයි CH3N. එතකොට මෙන්න මේ කාබන් පරමාණුව කයිරල් කාබන් පරමාණුවක් වෙනවා කියලා අපිට පේනවා. මේ පැත්තෙන් CH3 කාණ්ඩයක්, මේ පැත්තෙන් C2H5 කාණ්ඩයක්,
hydrogen එක සහ bromine එක බැඳිලා තියෙන්නේ. එහෙමනම් අනිවාර්යයෙන්ම මොකද වෙන්න ඕනේ? මෙන්න මේ ව්‍යුහය තමයි G ව්‍යුහය වෙන්න ඕනේ. එහෙනම් මේ ව්‍යුහය G ව්‍යුහය වෙනවා H ව්‍යුහය වෙන්නේ නැහැ. අපිට කියලා තියෙනවා G ව්‍යුහය ගොඩ නැගෙන්නේ E කියන ව්‍යුහයෙන් කියලා. එහෙමනම් මෙන්න මේ අපි ද්විත්ව බන්ධන සහිතව මේ ඇඳපු ව්‍යුහය E ව්‍යුහය වෙන්න ඕනේ. ඒක F ව්‍යුහය වෙන්නේ නැහැ. ඒ වගේම අපිට කියලා තියෙනවා E ව්‍යුහය ගොඩ නැගෙන්නේ C ව්‍යුහය මගින් කියලා. එහෙමනම් මෙන්න මේ අපි දැන් ඇඳපු ව්‍යුහය C ව්‍යුහය විය යුතුයි D ව්‍යුහය වෙන්න බෑ. එහෙමනම් අපි දැන් බලමු අපි කලින් ඇඳ අනිත් ව්‍යුහය මගින් මොනවද මේ විදිහට සාන්ද්‍ර සල්ෆියුරික් දාපුවාම HBr දාපුවාම එයා මගින් හැදෙන ව්‍යුහ මොනවද කියලා. ව්‍යුහය විදිහට ලැබුණ අනිත් ව්‍යුහය තමයි මෙන්න මේ ව්‍යුහය. එතනදී ප්‍රාථමික මධ්‍යසාරයක්ම තමයි තියෙන්නේ. මේ ප්‍රාථමික මධ්‍යසාරයට සාන්ද්‍ර සල්ෆියුරික් දාලා රත් කරපුවාම කලින් වගේම මාකොන් විජලණය වීමක් සිද්ධ වෙනවා. එතනදී ප්‍රතිඵලය වෙනවා CH3 ද්විත්ව බන්ධනයක් හදනවා මෙන්න මෙතන CH2. මෙන්න මේ ව්‍යුහය තමයි අපිට ලැබෙන්නේ. දැන් අපි කලින් තෝරගත්ත විදිහට මෙන්න මේ ව්‍යුහය අනිවාර්යයෙන්ම D කියන ව්‍යුහය වෙන්න ඕනේ. මොකද අපි කලින් තෝරගත්ත C කියන ව්‍යුහය කවුද කියලා. ඒ නිසා C වීමේ හැකියාවක් නැහැ. එහෙමනම් දැන් අපිට මේ ලැබිලා තියෙන ව්‍යුහය D ගෙන් අපිට හැදෙන්නේ F කියන ව්‍යුහය කියලා කියලා තියෙනවා. ඒ නිසා මෙයා F ව්‍යුහය විය යුතුමයි. ඒ වගේම ඊළඟට මේ F කියන ව්‍යුහයට මේ කට්ටිය කියනවා HBr දාන්න කියලා. HBr දාලා HBr එක ප්‍රතික්‍රියා කරවපුවාම කලින් වගේම මාකොනිකොෆ් නියමය අනුව CH3 CBr CH3 CH3 කියන ව්‍යුහය හැදෙනවා. එහෙමනම් මෙන්න මේ හැදෙන ව්‍යුහය F ගෙන් හැදෙන්නේ මේ කට්ටිය කියලා තියෙන විදිහට H කියන ව්‍යුහය. එහෙනම් මෙයා H ව්‍යුහය විය යුතුයි. එහෙමනම් අපි දැන් ඔය ව්‍යුහගත රචනා ප්‍රශ්නයේ 4 වෙනි ප්‍රශ්නයේ A කොටසට අදාළ A B C D E F G H කියන ව්‍යුහ ටික සියල්ලක්ම හඳුනාගත්තා ඉතාම පහසුවෙන්. මේ වගේ ප්‍රශ්නයක් කරද්දී ඔයාලට පැහැදිලිව තේරෙනවා සමාවයවිකතාව සහ හඳුනා ගැනීමේ පරීක්ෂා පිළිබඳව පැහැදිලි අවබෝධයක් තිබිය යුතුයි කියලා. එහෙමනම් දරුවනේ අපි දැන් බලමු ඒකේ ඉතුරු කොටස් වලට උත්තර ලියන්නේ කොහොමද කියලා. ඒ ප්‍රශ්නේ දෙවැනි කොටසෙන් කියනවා දරුවනේ A සහ C ව්‍යුහ වලට PCC දාලා ප්‍රතික්‍රියා කරවපුවාම මොකද්ද වෙන්නේ කියලා. අපි දන්නවා PCC කියලා කියන්නේ පිරිඩිනියම් ක්ලෝරොක්‍රෝමේට්. ඒක දීලා තියෙනවා පේපර් එකේම. එතකොට PCC වලින් සාමාන්‍යයෙන් සිද්ධ වෙන්නේ මධ්‍යසාරයකට PCC දාපුවාම ඔක්සිකරණය වීමක් තමයි සිද්ධ වෙන්නේ. මෙතන තියෙන්නේ ද්විතීක මධ්‍යසාරයක්. මේ ද්විතීක මධ්‍යසාරයට PCC දාපුවාම අපි දන්නවා කීටෝනයක් තමයි හැදෙන්න ඕනේ. එහෙමනම් මෙන්න මේ කීටෝනය තමයි මෙතනින් නිර්මාණය වීම සිද්ධ වෙන්නේ. CH3 CH2 C ද්විත්ව බන්ධිත O CH3 කියන කීටෝනය නිර්මාණය වෙනවා. ඊළඟට මේ කට්ටිය කියනවා C ව්‍යුහයටත් PCC දාන්න කියලා. C වල තියෙන්නේ ප්‍රාථමික මධ්‍යසාරයක්. ප්‍රාථමික මධ්‍යසාර වලට PCC දාපුවාම අපි දන්නවා එයා ඇල්ඩිහයිඩයක් බවට තමයි පරිවර්තනය වෙන්නේ. එහෙමනම් මේකෙන් එනවා අපිට මෙන්න මේ වගේ CH3 CH2 CH2 C ද්විත්ව බන්ධිත O H කියන ඇල්ඩිහයිඩය ලැබෙනවා. එහෙමනම් මේ කට්ටිය කියලා තියෙනවා මේ A මගින් ලැබෙන ව්‍යුහය I කියලා. ඒ වගේම C මගින් ලැබෙන ව්‍යුහය J කියලා කියලා තියෙනවා. ඔය දීලා තියෙන කොටු දෙක ඇතුලේ ඔයාලා එතකොට මෙන්න මේ ව්‍යුහ දෙක තමයි ලියන්න ඕනේ PCC දාලා ප්‍රතික්‍රියා කරවපුවාම මොකද්ද ලැබෙන ඵලය කියන එකට. අපි දැන් බලමු දරුවනේ 4 වෙනි ප්‍රශ්නේ B කොටසෙන් අහලා තියෙන්නේ මොකද්ද කියලා. B කොටස කියනවා පහත දී ඇති ප්‍රතික්‍රියකවල ප්‍රධාන කාබනික ඵල වන KL MN O P Q R S හා T හි ව්‍යුහ දී ඇති කොටුවල අඳින්න කියලා. අපි බලමු දරුවනේ මේ දීලා තියෙන ප්‍රතික්‍රියක සහ ප්‍රතිකාරක වලින් ප්‍රතිඵල විදිහට හැදෙන්නේ මොනවද කියලා.
බලන්න පළවෙනියට දීලා තියෙනවා CH3CH ද්විත්ව බන්ධිත CH2. ඒ කියන්නේ මේක ඇල්කීනයක්. ඇල්කීනයකට HBr දාලා තියෙනවා. නිකම්ම ජලීය මාධ්‍ය නෙමෙයි HBr දාලා තියෙන්නේ පෙරොක්සයිඩීය මාධ්‍ය. මෙතන පේපර් එකේ පෙරොක්සයිඩ් කියලා කියලින්ම දීලා තියෙනවා. අපි දන්නවා එතකොට මේ පෙරොක්සයිඩ්යක් එක්ක දාපුවාම සාමාන්‍යයෙන් මාකොනිකොෆ් නියමයට ප්‍රතිවිරුද්ධව තමයි සම්බන්ධ වෙන්නේ. එතකොට මේකෙදි CH3CH2CH2Br විදිහට තමයි ප්‍රතිඵලය හැදෙන්නේ. සාමාන්‍යයෙන් නම් පෙරොක්සයිඩයක් නොතිබ්බොත් මෙන්න මේ දෙවනි කාබන්ට තමයි Br එක සම්බන්ධ වෙන්නේ. පෙරොක්සයිඩයක් පැවතීම නිසා මොකද වෙන්නේ? මෙන්න මේ ප්‍රතිමාකෝනිකොෆ් නියමයට අනුව කෙලවර තියෙන කාබන්ට තමයි බ්‍රෝමීන් එක සම්බන්ධ වීම සිද්ධ වෙන්නේ. ඊට පස්සේ කියනවා දරුවනේ බෙන්සීන් වලයක්. මෙතන මේ තියෙන්නේ C6යි H5යි කියලා කියන්නේ බෙන්සීන්. එතකොට මේකේ ව්‍යුහය මම පොඩිවට මෙතනින් ලිව්වොත් අපිට සාමාන්‍යයෙන් අපි ලියන ව්‍යුහයක් විදිහට බෙන්සීන් C ද්විත්ව බන්ධිත O H මේක තමයි මෙතන තියෙන මේ ව්‍යුහය. ඒ කියන්නේ බෙන්සල්ඩිහයිඩ් තමයි මෙතන තියෙන්නේ. එතකොට මේ බෙන්සල්ඩිහයිඩ් එක්ක ප්‍රතික්‍රියා කරවන්න කියලා කියනවා 2,4-DNP දාලා විචලනය කරන්න. අපි මෙතනදී දැනගන්න ඕන විශේෂයෙන්ම 2,4-DNP වල ව්‍යුහය මොකක්ද කියන. 2,4-DNP වල ව්‍යුහය මෙන්න මේ විදිහට තමයි දරුවනේ තියෙන්නේ. NH NH 2 විදිහට තියෙනවා පළවෙනි කාබන්ට සම්බන්ධ වෙලා කාණ්ඩයක්. ඒ වගේම දෙවෙනි කාබන් මත සහ හතරවෙනි කාබන් මත NO2 කාණ්ඩ දෙකක් සම්බන්ධ වෙලා තියෙනවා. එතකොට මෙන්න මේ දෙක අතර තමයි මේ ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්නේ. විජලණය කිරීමේදී මෙන්න මෙතන තියෙන මේ ඔක්සිජන් පරමාණුවයි මෙන්න මේ 2,4-DNP වල තියෙන නයිට්‍රජන්ගේ හයිඩ්‍රජන් පරමාණු දෙකයි ජලාණුවක් හදලා ඉවත් වෙලා මෙන්න මේ කාබන් පරමාණුවේ මේ නයිට්‍රජන්ට බැඳීම සිද්ධ වෙනවා. එතකොට මෙන්න මේ විදිහේ ප්‍රතිඵලයක් තමයි ඔයාලට ලියා ගන්න පුළුවන් වෙන්නේ. මම මේක බෙන්සීන් වලයක් නැතුව C6යි H5 කියලාම ලියන්නම්. C6යි H5යි CH ද්විත්ව බන්ධිත මේ O ඉවත් වෙනවා. ඒ වෙනුවට නයිට්‍රජන්ට සම්බන්ධ වෙනවා N. ඊට පස්සේ නයිට්‍රජන් බැඳිලා තියෙනවා තවත් NH කාණ්ඩයකට NH. එයා බෙන්සීන් වලයට බැඳිලා තියෙනවා. බෙන්සීන් වලයේ දෙවැනි කාබන්ගේ සහ හතරවැනි කාබන්ගේ NO2 කාණ්ඩ දෙකක් බැඳිලා තියෙනවා. එතකොට මෙන්න මේ විදිහට තමයි මෙන්න මේ බෙන්සල්ඩිහයිඩ් එක 2,4-DNP එක්ක ප්‍රතික්‍රියා කරලා විචලනය කරපුවාම ලැබෙන ප්‍රතිඵලය වෙන්නේ. ඊට පස්සේ දරුවනේ අපිට කියලා තියෙනවා මෙන්න මෙතන C6H5N2Cl. ඒ කියන්නේ අපි දන්නවා මෙයා මේ ඩයිසෝනියම් ලවණයක් තියෙනවා. C6H5 කියලා කියන්නේ බෙන්සීන් වලය. ඒකට N2Cl මේ විදිහට තමයි මෙතන මේ තියෙන්නේ. එතකොට මේ ඩයිසෝනියම් ලවණයක ඈඳුම් ප්‍රතික්‍රියාවක් තමයි මෙතන තියෙන්නේ. අපි දන්නවා මෙන්න මේ ව්‍යුහය විශේෂ ප්‍රතික්‍රියාවක් මේක පරිවර්තන සඳහා යෙදෙන්නේ නැති. මේකට අපි කියනවා බීටා නැප්තෝල් කියලා. මේ බීටා නැප්තෝල් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් හමුවේ සෙල්සියස් අංශක 0.5 අතර ඩයිසෝනියම් ලවණයත් එක්ක ප්‍රතික්‍රියා කරපුවාම මොකද වෙන්නේ? බීටා නැප්තෝල් තමයි මෙතන ප්‍රමුඛ වෙන්නේ. හේතුව බීටා නැප්තෝල් සහිත මේ ව්‍යුහය ඕතපරා යොමුකාරකයක් සම්බන්ධ වෙලා තියෙන බෙන්සීන් වලයක් තමයි මෙයාගේ තියෙන්නේ. මේක මෙටා යොමුකාරකයක් තියෙන. අපි දන්නවා මෙටා යොමුකාරක වලට වඩා ඕතපරා යොමුකාරක වල සක්‍රීයතාව වැඩි. ඒ නිසා මෙයාට අවශ්‍ය විදිහට මෙන්න මේ N2Cl මේකට බඳවා ගැනීම සිද්ධ කරනවා. එතනදී මෙන්න මේ වගේ ප්‍රතිඵලයක් තමයි අපිට ලියන්න පුළුවන් වෙන්නේ. මම එකත් C6යි H5යි කියලා ලියන්නම්. එතකොට N2 ඒ විදිහටම තියෙනවා. ඒ වගේම මෙන්න මේ බීටා නැප්තෝල් වල ඕතො ස්ථානයේ මෙන්න මෙතන හෝ මෙන්න මේ ස්ථානයේ ওই ස්ථාන දෙකෙන් එකකට තමයි මෙයාව බඳගන්නේ. එතකොට බෙන්සීන් වලයක් තියෙනවා. ඒකේ OH කාණ්ඩේ තියෙනවා බෙන්සීන් වලේ. අනෙක් බෙන්සීන් වලේ මෙන්න මේ විදිහට පිහිටලා තියෙනවා. එතකොට මේක තමයි ඔකේ ප්‍රතිඵලය වෙන්නේ. ඊට පස්සේ අපිට දීලා තියෙනවා
C6H5 COCl. මේක අපි දන්නවා බෙන්සීන් සම්බන්ධ වෙලා තියෙන මෙන් මේ විදිහට C ද්විත්ව බන්ධිත O Cl එකක් තමයි මෙතන තියෙන්නේ. එතකොට NH3 ammonia මේකට දාපුවාම මෙතනින් මොකද වෙන්නේ? H එක්කුයි මේ Cl එක්කුයි HCl හදලා ඉවත් වෙලා මෙතන NH2 කාණ්ඩයක් ඇවිල්ලා මෙතන සම්බන්ධ වෙලා අවසානයේදී amide-යක් බවට පත් වෙනවා. C6යි H5යි C ද්විත්ව බන්ධිත O NH2. මෙන්න මේ කියන amide බෙන්සීන් වලයක් මෙතන තියෙන බෙන්සීන් වලයට සම්බන්ධ amide-යක් බවට පරිවර්තනය වීම සිද්ධ වෙනවා. ඊට පස්සේ පස්වෙනි ප්‍රශ්නේ විදිහට අපිට දීලා තියෙන්නේ මෙන්න මේ විදිහට තියෙන බෙන්සීන් වලයක් තියෙනවා C ද්විත්ව බන්ධිත O OH තමයි මෙතන තියෙන්නේ. ඒ කියන්නේ බෙන්සොයික් අම්ලය තමයි මෙතන මේ තියෙන්නේ. බෙන්සොයික් අම්ලයට සාන්ද්‍ර HNO3 දාලා සාන්ද්ර H2SO4. ඒ කියන්නේ නයිට්‍රෝ කරන ප්‍රතික්‍රියාව තමයි මෙතනදී සිද්ධ වෙන්නේ. අපි දන්නවා බෙන්සොයික් අම්ලය කියලා කියන්නේ ඕතපරා යොමුකාරකයක් නෙමෙයි, මෙටා යොමුකාරක ගුණ තියෙන එකක්. ඒ නිසා C ද්විත්ව බන්ධිත O OH කාණ්ඩයේ හැමම තියෙද්දි NO2 කාණ්ඩයක් මෙටා ස්ථානයට බැඳීම සිද්ධ වෙනවා. මෙතන මේ NO2 කාණ්ඩයේ මේ පැත්තේ මෙන්න මේ ස්ථානයට බැඳුවත් ගැටලුවක් නැහැ. එතනත් මෙයාට සාපේක්ෂව මෙටා නිසා ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඊළඟට 6වෙනි ප්‍රශ්නේ. 6වෙනි ප්‍රශ්නේ විදිහට අපිට දීලා තියෙන්නේ බලන්න දරුවනේ CH3C ද්විත්ව බන්ධිත O CH2C2H5. ඒ කියන්නේ කීටෝන කාණ්ඩයක් දීලා තියෙන්නේ. කීටෝනයකට සින්ක් Hg සාන්ද්‍ර HCl. ඒ කියන්නේ ක්ලෙමන්සන් ඔක්සිහරණය කරනවා කියලා තමයි මේ කියලා තියෙන්නේ. අපි දන්නවා ක්ලෙමන්සන් ඔක්සිහරණයේදී කීටෝනයක් සම්පූර්ණයෙන්ම ඇල්කේනයක් දක්වා ඔක්සිකරණය වෙනවා. එතකොට CH3 CH2 C2H5 කියන ව්‍යුහය දක්වාම පරිවර්තනය වීම සිද්ධ වෙනවා. මෙන්න මෙතන තියෙනවා ඊළඟට 7වෙනි ප්‍රශ්නයේ විදිහට CH3CHO. ඒ කියන්නේ CH3 C ද්විත්ව බන්ධිත O H කියන ව්‍යුහය තමයි මෙතන පිහිටලා තියෙන්නේ. ඒ කියන්නේ ඇල්ඩිහයිඩයක්. මේ ඇල්ඩිහයිඩ එකට මේ තියෙන්නේ රිදී කැටපත් පරීක්ෂාව සඳහා අපි යොදන ප්‍රතිකාරකය. එතකොට සිල් නයිට්‍රේට් ටොලන් ප්‍රතිකාරකය තමයි යොදන ඔය දාලා තියෙන්නේ. එතකොට මොකද වෙන්නේ? අපි දන්නවා මෙන්න මේ විදිහට CH3 C ද්විත්ව බන්ධිත O O- කාණ්ඩයක් හදනවා. ඒත් එක්ක මේකේ සිල්ව අවක්ෂේප වීමක් සිද්ධ වෙනවා. එමගින් තමයි අපි හඳුනා ගැනීම සිද්ධ කරන්නේ. මේකේදී ප්‍රධාන කාබනික ඵලය ලියන්න කියලා තියෙන නිසා ඔයාලා මේක ලියපුවාම ප්‍රමාණවත් සිල්ව අවක්ෂේප වීම ලියන්න අවශ්‍ය වෙන්නේ නැහැ මෙතනදී. සිල්ව අවක්ෂේප වීම ලියලා තියෙනවා නම් ඒක වැරදි. මොකද ප්‍රධාන කාබනික ඵලය තමයි අපෙන් අහන්නේ. එනිසා මේ ව්‍යුහය තමයි ඔයාලා ලියන්න ඕනේ. ඊළඟට ඇල්කයිනයකට NaNH2 දාලා තියෙනවා. මේකට NaNH2 දානවා කියලා කියන්නේ සෝඩියම් දාලා රත් කරනවා හා සමාන ක්‍රියාවලියක් තමයි මෙතනදී සිද්ධ වෙන්නේ. එහෙමනම් අපි දන්නවා ඇල්කයින වලට CH3 C ත්‍රිත්ව බන්ධිත C Na සෝඩියම් සම්බන්ධ වීමක් සිද්ධ වෙනවා. මෙතනින් බන්ධනයක් දැම්මොත් ඒක වැරදි. තියෙන අයනික ස්වරූපයක්. ඒ නිසා මෙතන ප්ලස් එතන මයිනස් විදිහට ඔයාලා සඳහන් කරන්න ඕනේ. ඒ වගේම නැවතත් අපිට දීලා තියෙනවා ඇල්කයිනයක්. ওই ඇල්කයිනයට හයිඩ්‍රජන් දාන්න කියලා කියනවා පැලේඩියම් උත්ප්‍රේරකය හමු. අපි දන්නවා එතකොට සම්පූර්ණයෙන් මේ ඇල්කයිනය ඇල්කේනයක් දක්වාම හයිඩ්‍රජනීකරණය වෙනවා. එතකොට අවසාන ඵලයේ විදිහට CH3 CH2 CH2 CH3 කියන ව්‍යුහය නිර්මාණය වෙනවා. අවසාන වශයෙන් අපෙන් 10වෙනි ප්‍රශ්නයේ විදිහට අහලා තියෙන්නේ ෆීනෝල්. මෙතන තියෙන මේ C6H5 මේ ව්‍යුහය ෆීනෝල් ව්‍යුහය තියෙන්නේ. ෆීනෝල් වලට බ්‍රෝමීන් ඩියර් දානවා කියලා තියෙන්නේ. අපි දන්නවා ඇනිලීන් වලට බ්‍රෝමීන් ඩියර් දැම්මත් ෆීනෝල් වලට බ්‍රෝමීන් ඩියර් දැම්මත් මෙන්න මේ විදිහට බ්‍රෝමීන් කාණ්ඩ තුනක් ඕතස්ථාන දෙකට සහ පැරාස්ථානයට සම්බන්ධ වීමක් තමයි සිද්ධ වෙන්නේ. මෙයාගේ සුවිශේෂත්වයක් තියෙනවා. මෙයා සුදු අවක්ෂේපයක්. ඒක මෙතන සඳහන් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ වගේම මෙතන ඇනිලීන් කාණ්ඩයක් තිබ්බත් මේ විදිහම සුදු අවක්ෂේපයක් නිර්මාණය කිරීම සිද්ධ වෙනවා. මෙන්න මේ ආකාරයට අපිට ඔය B කොටස යටතේ අහලා තියෙන ප්‍රශ්න 10ට පිළිතුරු ලිවීමේ හැකියාව තියෙනවා ඉතාම පහසුවෙන්.
දැන් අපි බලමු දරුවනේ මේ ප්‍රශ්න පත්‍රයේ අවසාන සී කොටසට උත්තර ලියන්නේ කොහොමද කියලා. මේකේ කියලා තියෙන දරුවනේ මෙන්න මේ ඇල්කයිනය සඳහා Br2CCl4 මාධ්‍ය ප්‍රතික්‍රියාව සඳහා යාන්ත්‍රණය ලියන්න කියලා තමයි අපිට කියන්නේ. එහෙනම් අපි දන්නවා ඇල්කයිනයකට Br2 දාපුවාම CCl4 මාධ්‍ය බ්‍රෝමින් දෙකක් සම්බන්ධ වීම සිද්ධ වෙනවා. අපෙන් අහන්නේ ඒ බ්‍රෝමින් දෙක සම්බන්ධ වීම සිදුවන ආකාරය කොහොමද කියලා. එතකොට දරුවනේ මේකෙදී අපි යාන්ත්‍රණය ලියද්දී බ්‍රෝමින් දියර Br2 ස්වරූපයෙන් තියෙන්නේ මම මෙන්න මේ ආකාරයට ලියා ගන්නවා ඔය Br2 වල බන්ධනීය ස්වරූපය. එතකොට මෙතනදී දරුවනේ විශේෂ ක්‍රියාවලියක් සිද්ධ වෙනවා. මෙන්න මේ ද්විත්ව බන්ධනයේ තියෙනවා සිග්මා බන්ධනයක් සහ ෆයි බන්ධනයක්. මේක මේ ෆයි බන්ධනයේ තියෙන ඉලෙක්ට්‍රෝන වලාව තරම පැතිරුණු ස්වභාවයක් දරනවා. අපි දන්නවා ෆයි ඉලෙක්ට්‍රෝන වලාව ටිකක් පැතිරිලා තියෙන්නේ. ඒ නිසා මේ ඉලෙක්ට්‍රෝන වලාවේ පැතිරීම හේතුවෙන් මෙන්න මේ Br වල තියෙන මේ බන්ධනීය වූ ඉලෙක්ට්‍රෝන තරමක් මෙන්න මේ දිශාවට තල්ලු වෙනවා. හේතුව තමයි ඉලෙක්ට්‍රෝන විකර්ෂණය කිරීම නිසා. මේ දිශාවට තල්ලු වීම නිසා මෙන්න මේ බ්‍රෝමීන් පරමාණුවට කුඩා ඍණ ආරෝපණයකුත් මේ බ්‍රෝමීන් පරමාණුවට කුඩා ධන ආරෝපණයකුත් ලැබෙනවා. ඔන්න ඔය අවස්ථාවේදී මොකද වෙන්නේ? මෙන්න මේ ධන බව දකිනවා මෙතන තියෙන බන්ධනය. ඒ නිසා ඒ ධන බවට මෙන්න මෙතනින් පහර දීමක් සිද්ධ වෙනවා. ඔය පහර දීමත් සමග මොකද වෙන්නේ? මෙන්න මේ බන්ධනය අස්ථායී වෙලා මෙයා මේ පැත්තට බිඳීමක් සිද්ධ වෙනවා. ඒත් එක්ක අලුත් ව්‍යුහයක් හදනවා මෙන්න මේ ආකාරයට. බලන්න C2H5CH දැන් ද්විත්ව බන්ධනයෙන් එක බන්ධනයක් කැඩිලා තියෙන්නේ. එනිසා CH C2H5 මේ බ්‍රෝමීන් එක බඳවා ගන්නවා මෙන්න මේ ආකාරයට මේ කාබන් දෙක මගින්. එනිසා බ්‍රෝමීන් මත බන්ධන දෙකක් පිහිටන නිසා බ්‍රෝමීන්ට ධන ආරෝපණයක් ලැබෙනවා. ඒ වගේම දරුවනේ අපි දන්නවා මෙතනින් නිදහස් වෙච්ච Br ඍණ අයනයක් තියෙනවා. ඔය ඍණ අයනය පසුව මොකද වෙන්නේ? මෙන්න මේ බ්‍රෝමීන් ධන ආරෝපණයක් විදිහට තියෙන නිසා එයා අස්ථායී බැවින් මෙන්න මේ බන්ධන දෙකෙන් එකක් මේකේ දෙපසම සමාන නිසා ගැටලුවක් නැහැ. මේ බන්ධනයේ හෝ මේ බන්ධනයේ දෙකෙන් ඕනෑම එකක් විඝටනය වීමේ හැකියාව තියෙනවා. මම මෙන්න මේ බන්ධනයේ මේ පැත්තට විඝටනය වෙනවා කියලා සලකනවා. එතකොට බ්‍රෝමීන් ස්ථායී වෙනවා. එතකොට බ්‍රෝමීන් ස්ථායී වීමත් එක්ක මොකද වෙන්නේ? මේ කාබන් පරමාණුට බන්ධනයක් අඩු වෙනවා. ඒ බන්ධනයේ අඩුව පිරවීම සඳහා මෙන්න මේ බ්‍රෝමීන් පරමාණුව ඇවිල්ලා එයාට සම්බන්ධ වෙනවා. එතකොට අවසාන ඵලයේ විදිහට අපිට ලැබෙනවා C2H5CH මෙන්න මේ කාබන් පරමාණුට මේ බ්‍රෝමීන් එක ඇවිල්ලා සම්බන්ධ වෙනවා. CH ඒ බන්ධනේ බිඳෙන්නේ නැහැ මේ බ්‍රෝමීන් එක්ක තියෙන. ඒ නිසා බ්‍රෝමීන් එක මේ විදිහට යාට බැඳිලා තියෙනවා C2H5. ඔන්න ඔය ආකාරයට අවසාන ඵලයක් අපිට නිර්මාණය වෙනවා. Br පාණ්ඩ දෙක ද්විත්ව බන්ධනයේ සම්බන්ධ කාබන් පරමාණු දෙකට බැඳිලා තියෙන ආකාරයට. මෙන්න මේ විදිහට තමයි දරුවනේ 2016 ප්‍රශ්න පත්‍රයේ 4 වෙනි ව්‍යුහගත රචනා ප්‍රශ්නය අපිට සාකච්ඡා කරන්න පුළුවන් වෙන්නේ. මම හිතනවා මේ ප්‍රශ්න පත්‍රය සාකච්ඡා කිරීම මගින් ඔයාලා ලොකු දැනුමක් ලබා ගන්න ඇති. අපි කොහොමද මේ වගේ ව්‍යුහගත රචනා ප්‍රශ්නයකට උත්තර ලියන්නේ කියන දැනුම ඔයාලා ලබා ගන්න ඇති කියලා මම හිතනවා. එහෙම ඔයාලට දැනුමක් ලැබුණා නම් යමක් ඔයාලා මේකින් ගත්තා නම් අපගේ කෙම්තක්සලාව YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන ලෙසත් මං ආදරයෙන් මතක් කර සිටිනවා. ඒ වගේම ඉදිරියේදීත් මේ වගේ වැදගත් වීඩියෝ කිහිපයක් තව ඔයාලට ගෙනීමේ බලාපොරොත්තුවක් තියෙනවා. ඒ නිසා අපිත් එක්කම රැඳී සිටින ලෙසත් ආරාධනා කරනවා. බොහොමත්ම ස්තුතියි.